සමාජ සංගායනා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත අපේ කාරුණික පින්වත්නි, ඉතාම කාර්යබහුල තත්වයකින්, එහෙම නැත්නම් කාර්යබහුලව ගත කරන මේ උදෑසනේ වද පින්වත් ඔබ නිරතුරු ශ්‍රවණය කරන සමාජ සංගායනා ධර්මානුශාසනාවට සවන් යොමු කරන්නටයි බලාපොරොත්තු. අපි දන්නවා පින්කම් කරන්න වෙලාවක් නැහැ කියන උදවි අතරේ ලැබුණු සැනින් ඉඩපස්තාව ලැබුණු විගසම පින්කම් කරන, පින්කම් වලට යොමු වෙන ඕනතරම් අපේ බෞද්ධ පින්වත් පිරිස මේ ලංකාව තුල කටයුතු කරන බෞද්ධයන් විතරක් නෙවෙයි, හැම ආගමකම ඉන්න ගොඩක් අය, අවබෝධාත්මකව ජීවත් වෙන අය ඉඩපස්තාවක් ලැබුණු ගමන් පින්කමක් කරගන්නවා, සත්ක්‍රියාවක යෙදෙනවා. පින්වත්නි, තායිලන්තේ, ලාඕසයේ, බුරුමේ වගේ රටවල් වල මිනිස්සු උදෑසන වැඩට යන්න, ඒ දරුවෝ පාසල් යන්න කොච්චර කාර්යබහුල වුණත් ඒගොල්ලෝ උදෑසනම කරන පින්කමක් තියෙනවා. ඒ පින්කම තමයි පින්දපාතේ වඩින හාමුදුරුවන් වහන්සේලාට දානය පූජා කරලා තමයි ඒගොල්ලෝ ඉස්කෝලේ යන්නේ, වැඩට යන්නේ. බලන්න ඒගොල්ලෝ අර අවස්ථාව ලැබුණු හැටියෙම පින්කමකට දායක වෙනවා. අපි කියනවා ඩේලි රූටින් එකේ දවසේ වැඩපිළිවෙලේ, දවසේ කටයුතු වල එක වැදගත්ම ක්‍රියාවක් තමයි උදෑසන පින්දපාතේ වඩින භික්ෂුන් වහන්සේලාට දම් පිළිගැන්වීම. රාජසේවකයෝ, පෞද්ගලික ආයතන තුල වැඩ කරන අය, ඊළඟට පාසල් යන දරුවෝ උදෑසනම කරන පින්කම ඒ භික්ෂුන් වහන්සේලාට ආහාර පූජා කිරීම. ඊළඟට මම කියවන අර ජීවිතයේ අවස්ථාවක් ලැබුණු හැටියේ පින් කරගන්නවා කියලා. ඔය තායිලන්තේ, බුරුමය, ලාඕසය වගේ රටවල විශේෂයෙන් තායිලන්තේ රාජ සේවකයන්ට පවා නිවාඩුවක් ලැබුණහම ඒගොල්ලෝ තාවකාලික පැවිද්දට යොමු වෙනවා. දරුවෝ පාසල් නිවාඩු කාලේ මහණ වෙනවා. උදේම අවදි වෙනවා. බුදුන් වඳිනවා. පාඩම් කරනවා. බණ භාවනා කරනවා. පිළිවෙත් පුරනවා. ඒ හරහා ඒ කාල සීමාව තුළ ආධ්‍යාත්මිකත්වයෙන් එයත් සංවර්ධනය වෙනවා. ඉතින් අපිට අපේ ලංකාවේ ඇත්තටම ලොකු වෙලාවක් තියෙනවා පින්කම් වලට. ලොකු වෙලාවක් තියෙනවා. මොකද හවසට වැඩට ගිහින් ආවහම කොහේ හරි ළඟ අහල පහලක ධර්ම දේශනාවක් පවත්වනවා. දානමය පින්කම් තියෙනවා. ඊළඟට උදෑසන මේ වගේ මාධ්‍ය හරහා ධර්මදේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. අවස්ථාවන් මගහැර ගන්න එපා. උයනව ඇති, ළමයි ලෑස්ති කරනව ඇති, ඔබ වැඩට යන්න සූදානම් වෙනව ඇති. හැබැයි හිතන්ඩ, අදම හිතන්ඩ, සමාජ සංගායනා ධර්මනුශාසනාවේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මොකද්ද කිව්වේ? පින්කම් වලට අවස්ථාවක් ලැබුණද මම මේ අවස්ථාව අත් නොහැර සිටිමි කියලා හිතන්න ඕන. අත් නොහැර සිටිමි කියලා හිතන්න ඕන. එහෙනම් මාධ්‍ය තුලින් උදෑසන මෙහෙම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමත් පින් ගොඩ නැගෙන දෙයක්. අනිත් එක
සාලෙ දාන ටීවී එක කුස්සියට ඇහුනහම එක බනපදයක් ඇහිලා ඒක මතක තියාගත්තහම ඔබේ ජීවිත සාර්ථකත්වයටත් එක වටිනවා. මේ නිසා අපේ පින්වත් පිරිස මේ උදෑසන ධර්මානුශාසන ශ්‍රවණය කිරීම සිරිතක් කරගන්නවා නම්, තමන්ගේ දවසේ වැඩ කටයුතු වල ආරම්භයක් කරගන්නවා නම් ඔයගලන්ට නියතින්ම ආශිර්වාදේ කියන එක ලැබෙනවා. ඔයගලන්ට පිං ගොඩ නැගෙනවා. අද මේ දේශනාවේදී මම ටිකක් වෙනස් ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අද ඔබට පැහැදිලි කරන්නේ අපි ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. කොහොමද වෙනස් වෙන්න ඕන? ආකල්පමය අතින් අපි වෙනස් වෙන්න ඕන. නාස්ති අඩු කරන්න අපි ගෙදරින්ම පටන් ගන්න ඕන. නාස්ති අඩු කරන්න ගෙදරින්ම පටන් ගන්න ඕන. ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ පවා අර සමජීවි කතා කියලා කරනවක් පැහැදිලි කරානේ. තියෙන විදිහට ජීවත් වෙන්න කිව්වා. දවසට 150 කඹු කරන කෙනා 200ක් වේදම් කළොත්, 150ක් කඹු කරන කෙනා 200ක් වේදම් කළොත් එයා ණයකාරයෙක් බවට පත් වෙනවා. ඊළඟට 150ක් කඹු කරන කෙනා 150ම වේදම් කළොත් නාස්තිකාරයෙක් බවට පත් වෙනවා. කලමනාකරණය කරගන්නත් ඕන. මැනේජ්මන්ට් එක තියෙන්න ඕන හොඳට. එනිසා මේ අපි නාස්ති අඩු කරගන්න ඕන මුලින්ම. අපි නාස්ති අඩු කරගන්න ඕන. රැට දාපු ලයිට් ටික අඩු ගන්න නිදා ගන්නකොට ගෙදරක පන්සලක ඔෆ් කරන්න මතක් වෙන්නේ කාටද? හවස 6ට 7ට දාපු ලයිට් ටික පාරේ උදෑසන 8-9 වෙනකන් කවුරු හරි දැකලා ඔෆ් කරනකන් ඔෆ් කරන්න කෙනෙක් නැහැ. එයා වැඩට යනවා, ඉස්කෝලේ යනවා, ලයිට් දාලා තියෙනවා පේනවා පාරේ. අපේ නෙවෙයි වගේ යනවා. අපේ නෙවෙයි වගේ යනවා. දැකලා කවදාවත් ලයිට් එකක් ඔෆ් කරන්නේ නැහැ. මම ඔබට මේ කතාව කියලා ඇති. හීටරේ ගහන්නම ඕන නැහැ. දර ටිකක් තියෙනවා නම් ලිපගිනි මලෝලා තේ ටිකක් හදා ගන්න පුළුවන්. නෑ ලේසියට කරන්නේම හීටරේ ගහන එක. හීටරේ රත් කරන එක දවසට කී පාරක් ගෙවල් වල කරනවද? හීටරේ ගහලා රත්තුණු වතුර ටික පරිහරණයට ගන්න නැතුව නිමුණාම ආයෙත් ඒ වතුර ටිකම ස්විච් එක දාලා රත් කරන ගෙවල් කොච්චර තියෙනවද? බාත්රූම් එක සබන් කැට කීයක් දී වෙනවද එකපාරක? ළමයින්ට පොත්පත් අරන් දුන්නහම සමහර ළමයි කොච්චර නාස්ති කරනවද ඒ පොත්පත්? ඇඳුම් කොච්චර නාස්ති කරනවද? ආයිත්තම් කොච්චර නාස්ති කරනවද? කලමනාකාරීත්වයෙන් ඉතුරු කරගන්න ඕන. ඔව අමුතුයෙන්ම කියන දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවනේ නේද? ඒකේන භෝගේ බුඤ්ජයේ කොටසක් කන්න තියාගන්න. බොහොම සරලයි මේවා. දේවකම්මම් ප්‍රෝජයේ කොටස් දෙකක් අනිත් සියලු කර්මාන්තයන් සඳහා. චතුත්තාන්ත නිදහපේ ආපදාසු භවිෂ්‍යති. ආපදාවක් වෙලාවට ගණ්ඩ කොටසක් නිධානය කළ තියන්. ඉතුරු කරගන්න. සමහරුන්ට රෝගයක් තියෙන ඉතුරු කරගන්න බෑ. දැන් බලන්න මාස කීයක් වැඩට ගියාද කියලා? මාස කීයක් රටේ ඉඳියද? මාස කීයක් වෙනවද අලුත් ජොබ් එකට ගිහිල්ලා? අවුරුදු කීයක් වෙනවද? මොනවද ඉතුරු කරගත්තේ? ගේ හැදුවද? වාහනයක් ගත්තද? බයික් එකක් ගත්තද? තමන්ට කියලා අඩු ගානේ මේ ගෘහ උපකරණ ටිකක් ගත්තද? ලී බාණ්ඩ ටිකක් ගත්තද? නැහැ. සමහර අයගෙන් ඇහුවම ඒක තමයි උත්තරේ. හැමදෙරේ ඉතුරුවක් නැහැ. ඉතුරුවක් නැහැ. ඉතුරු කරන්න ඕන. අපිම පටන් ගන්න ඕන ඉතුරු කරන්න. නාස්ති අඩු කරලා. ගුරුවරෙක් නම් හරියට ඒ ඩියුටි එක කරන්න ඕන. පෞද්ගලික ආයතනයක වැඩ කරන කෙනෙක් නම් එයා හරියට වැඩ කරන්න ඕන. සමය වෙහෙසවන්න ඕන. ඒ කොරියා වගේ රටවල් වල පින්වත්නි
සතිය දවස්වල මිනිස්සුවත් නෑනේ පාරේ. මිනිස්සු නෑ පාරේ. ඇයි දවස් 6ක් විතර වැඩ. ඉරිදට තමයි නිවාඩුවක් තියෙන්නේ. අපේ මේ සතිය දවස්වලට පාරට බැස කීයක් ඉන්නවද බලන්න පාරේ නිකරුණේ නේ. කයි වරුග ගහ කඩවල් වලට වෙලා හන්දි ගානට වෙලා කෙල්ල කොල්ල කොච්චර ඉන්නවද? ඊළඟට මේ රටේ ආධ්‍යාත්මික සංවර්ධනය, බෞද්ධ දර්ශනය, පන්සල්, හම්දුරුරු මේ ඔක්කොම රැකෙන්න ඒ ආධ්‍යාත්මික ගුණවගාව අපි අපිම මූලික රැක ගන්න ඕන. අපි අපි මේක නැති කරගත්තොත් කවදාවත් රැකෙන එකක් නැහැ. ගමේ පන්සල් තිබුණට පන්සල් යන්නේ කී දෙනෙක් ඉන්නවද? අඩුම ගානේ හාමුදුරුවන්ට කරන අයට ගරහ ගරහ ඉන්නව මිසක් පන්සලට යනවද? එතකොට ආගම ගැන කතා කරන්න පුළුවන්ද? පුළුවන් ද ආගම ගැන කතා කරන්න? පුළුවන් ද නිවන ගැන කතා කරන්න? පුළුවන් ද බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න? බෑ. අපි ඒවයි යෙදෙන්න ඕන. අපි ඒවයි නොයදී කවුරුවත් එහෙම මේක රකින්නේ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. රැකේ යුතුයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි ආකල්ප මේ අතින් ගොඩාක් වෙනස් වෙන්න ඕනි කාලයක්. ටවුන් වල බලන්න තියෙන අපිරිසුදුකම කියලා අපි කියනවා. අපේ ටවුන් එක, අපේ ගම අපිරිසුදු උනේ පිටරටකින් ඇවිල්ලා මිනිස්සු කුණු දාලා නෙවෙයි. උඩින් ඇවිල්ලා කුණු දාලා නෙවෙයි අපේ ගමේ පාර, අපේ නගරේ අපිරිසුදු උනේ. කවුරු කුණු දාලාද? ඩස්බින් තියලා තියනවා කෑම දාන්න එකයි, ඊළඟට ප්ලාස්ටික්, ෂොපින් වගේ දේවල් දාන්න එක ඩස්බින් එකකුයි. පිටරටක තිබුණොත් කෑම ටික නියමිත ඩස්බින් එකට දානවා, ප්ලාස්ටික් ටික, ෂොපින් ටික ඒ නියමිත ඩස්බින් එකට දානවා. ඔය අපද්‍රව්‍ය ගිනියන්න එන අය, ඉඳුළු ගිනියන්න එන අය කොච්චර බලන්න ඔබටම බනිනවද කියලා. ඒ මිනිස්සු ඒවා වෙන් කරන්න ඕන. ෂොපින් වෙනම, ප්ලාස්ටික් වෙනම, ඉඳුළු වෙනම ඒගොල්ලෝ වෙන් කරන්න ඕන. ලේසි වෙන්න හරි ක්‍රමේ තමයි ඩස්බින් දෙකක් තියලා මේකට ඉඳුල් දාන්න, මේකට ප්ලාස්ටික් දාන්න කියලා කියන්නේ. දවස් දෙක යනකොට අමතකයි මේක ප්ලාස්ටික් දාන්න ඕන ඩස්බින් එක නේද කියලා. හලනව කෑම කාලා බත් එකේකට. දානව ඉතුරු වෙච්ච බත් එකේ ෂොපින් පිටින්ම ඉඳුල් ටික ප්ලාස්ටික් දාන්න තියෙන එකටම. දානව බත් දාන්න ඉඳුල් දාන්න තියෙන එකටම ෂොපින් ප්ලාස්ටික් ටික. නිවාඩුවක් දවසක පයින් යන අයයි වාහනවල යන අයයි එකතු වෙලා ඔය ලේන් එක සුද්ධ කරගන්න, ඔය ලේන් එකේ කාණු කපා ගන්න, එහෙමනේ වෙන්න ඕනි. ඊළඟට තමන්ගේ නගරේ හැමෝම එකතු වෙලා පිරිසුදු භාවයේ රැකෙන විදිහට කටයුතු කරන්න. මොන හරි කෑවොත්, අයිස්ක්‍රීම් එකක් කෑවොත් බස් එකේ වාඩි වෙලා ඉන්න ගමන් හිමීසරේ ජනෙල්ලෙන් කොලේ බිමට දානවා. මේ රට පිරිසුදුව තියාගන්න ඕන, පිළිවෙලට තියාගන්න ඕන. ඔය විලාප ගැහුවට වැඩක් නැහැ පින්වත්නි. නිසා බුදුරජාණන් වහන්සේ උගන්වනවා ආකල්පමේ අතින් අපි හැමෝම වෙනස් වෙන්න ඕන. ආකල්පමේ අතින් වෙනස් වෙන්න ඕන. මගේ කියන තනකත් අපේ කියන තනකත් එක විදිහට හැඟීමෙන් කටයුතු කරන්න ඕන. අපේ ගෙදර දේවල් කියන්නේ මගේ ගෙදර දේවල්, මගේ දේවල් මම විනාශ කරන්නේ නැහැ කියන මට්ටමේ ඉන්නවා නම් අපේ කියන තැනකට ගිහිලත් ඒවා විනාශ නොකර ඉන්න ඕන. මගේ කියන සංකල්පයෙන් ඉන්න තැන අපිරිසුදු කරන්න මම කැමති නැත්නම් අපේ කියන තැනකටත් ගිහිල්ලා අපි ඒක විනාශ නොකර ඉන්න ඕන. ඒ තත්වයට අපි හැදෙන්න ඕන. ඉතින් ඒවා හැදුනේ නැත්තම් කවදාවත් රටක් ලස්සනට ඉස්සරහට යන්නේ නැහැ, ගොඩ නැගෙන්නේ නැහැ. අනිත් එක පින්වත්නි, භෞතික වශයෙන් රටක් ගොඩ නැගුණ කියමුකෝ, ආර්ථිකයෙන් රටක් ගොඩ නැගුණ කියමුකෝ, එහෙම වැඩක් නැහැ. ආධ්‍යාත්මිකව මිනිස්සු සංවර්ධනය විය යුතුමයි.
ආධ්‍යාත්මික සංවර්ධන වියතුමයි. භික්ෂූන් වහන්සේලාට නිසි ගෞරවය ලබා දීලා කතා කළ යුතුයි. භික්ෂූන් වහන්සේලාට නිසි ගෞරවය ලබා දීලා කටයුතු කළ යුතුයි. අපි කියනවා සමාජයේ විවිධ මත ධාරීන් විවිධ විදිහට එක එක පැතිකඩයන් ඔස්සේ කටයුතු කරන භික්ෂූන් ඉන්න පුළුවන්. වෙනස් වෙනස් මත තියෙන්න පුළුවන්. හැබැයි සිවුරක් දරාගෙන ඉන්න හාමුදුරුව කෙනෙකුට පොදුවේ අපි පූජනීය වස්තුවක් ලෙස ගෞරවනීය තත්ත්වය ලබා දෙන්න ඕන. කවුරුවත් කතා කරන ඒවා ඉවසන්න බැරි නම් අපි ඒවා ඉවසා දරාගෙන ඉන්න ඕන. ඒක තමයි හැදිච්චකම. ඒක තමයි ධර්මයෙන් පෝෂිත වෙච්ච මිනිස්යාගේ ස්වභාවය. ඊළඟට සමාජයේ අනිකුත් වැඩිහිටියන්ට ගරු කරන්න ඕන. තමන්ගේ අම්ම තාත්තල ලෙසින්ම ගරු කරන්න ඕන. ඊළඟට දුක දැනෙන්න ඕන. දුක කියන එකක් දැනෙන්න ඉපැ. පීඩාව කියන එක දැනෙන්න ඕන. අනුකම්පාව තියෙන්න ඕන. දුක කියන එක මම මෙතන අදහස් කළේ අනිත් මිනිස්සු ගැන අනුකම්පාව දැනෙන්න ඕන. ඒ මිනිස්සු ගත කරන ජීවිතයේ දුක්ඛිත ස්වභාවය ගැන දැනෙන්න ඕන. එහෙම දැනෙන්නේ ධර්මානුකූල කෙනාට. එහෙම දැනෙන්නේ ධර්මානුකූල කෙනාට. එයාව සුවපත් කරන්න ඕන. එයා ගොඩ ගන්න ඕන. එයා සමාජ තැනකට ගේන්න ඕන. මේව හිතෙන්නේ හොඳ මිනිස්යන්ටම පමණයි. ඒ නිසා පින්වත්නි, අපේ රට ලස්සන රටක් බවට පත් කරගන්න, නාස්තිකාර නොවන රටක් බවට පත් කරගන්න අපිම වැඩ කටයුතු පටන් ගන්න ඕන කාලේ ඇවිල්ලා කියලා ඉතාම හොඳට මතක තියාගන්න. ඒ නිසා ඒ ආකල්පමය වටපිටාව ඔබේ නිවෙස් වලින්ම පටන් ගන්න කියලා බොහොම ආදරෙන් කරුණාවෙන් උගන්වන ඔබට. ඉතාම ආදරෙන් කරුණාවෙන් ඔබට උගන්වනවා. මට සමහර තැන්වලදී ඇහෙනවා පාසල් ගියාම ළමයි පුදුම තරම් විදිහට මේ කොසු ඉදල් කඩනවා කියලා. බාත්รูම් එකේ දොර නියම විදිහට අරින්නේ නැහැ. පයින් ගහලා දොර අරිනවා කියලා. ඉතින් ඔබේ දරුවෝ ඔබේ නිවසෙන් එළියට ගියාම ඒ තත්වයෙන් හැසිරෙනවා කියන්නේ ඔබ ඔබේ දරුවෝ නාස්තිකාරයන් බවට පත් කරලා ඉවරයි. ඔබ ඔබේ දරුවෝ රජයේ දේපල ආරක්ෂා කරන්න ඕන කියන තැන, පොදු දේවල් ආරක්ෂා කරන්න ඕන කියන තැන ඔබේ දරුවෝ තියලා නැහැ. ඔබේ දරුවෝ නාස්තිකාරයෝ. ඒකයි මං කිව්වර ගෙවල් වලින්ම තමයි පටන් ගන්න ඕනේ අපි මේ ආකල්පය අතින් වෙනස් වීම. හැමෝමත් එක්ක සාමකාමීව ජීවත් වීම, ආගම දහම ආරක්ෂා කිරීම, ශාසනය ආරක්ෂා කිරීම. මේව පින්වත්නි එක පුද්ගලයෙකුට කණ්ඩායමකට විතරක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ පිළිබඳ නිශ්චී අවබෝධයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවදාවත් වැරදි දේවල් උගන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේම නියමානුකූල මිනිස්සෙක් තනන විදිය. ඒක මෙලෝ වශයෙන්. මෙලෝ වශයෙන් නියමානුකූල මිනිස්සෙක් තනන විදිය. සහ ඒ මිනිසයාට සාංසාරික ජීවිතයෙන් ඉවත් වෙලා නිර්වාණගාමී ප්‍රතිපදාවට යන්නත් බුදුරජාණන් වහන්සේ අපිට කරුණු කියලා දෙනවා. එනිසා සමස්ත ලෝකයේ තුල ඉන්න හැමෝම අපි කියන වෙන ආගම් වල ඉන්න පුළුවන්. නමුත් සමස්ත ලෝකයේ තුලම ජීවත් වෙන ඇත්තෝ මේ අසහාය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක අනුගමනය කරනවා නම් මේ මිනිස්සුන්ට ඕන තැන ගොඩනගන්න මේ මිනිස්සුන්ට තියෙනවා කරුණු කරනා. මේ මිනිස්සුන්ට තියෙනවා අවබෝධ අනුශාසන. ඉතින් අද මීට වඩා හිරු ටීවී සමාජ සංගායනා ධර්ම අනුශාසනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ආකල්ප මේ වෙනස අපි අතර ඇති කරගෙන
නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ජීවිතේට අරගෙන භාවිතේටගෙන කටයුතු කරමු කියන අදහස ඔබට ලබා දෙනවා. එනිසා අර කියන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි, බොහොම සරල දේශනා තුල කියනවනේ නේ, ධර්මානුකූල කෙනා ධර්මයෙන් රකිනු ලබනවා කියලා. මෙන්න මේ දේවල් අවබෝධ කරගෙන ජීවත් වෙන්න. තද ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඊළඟට ඉතාම හොඳින් දවසේ වැඩ කටයුතු ඉවර කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන් දේශනාව අපි අවසන් කරනවා. මෙතුලින් ලබාගත් පින දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියෝ නිවන් දකිත්වා කියලා සාදු සිතින් පුණ්‍ය අනුමෝදනා කරන්න. මරණ ස්වභාවයට පත්වන්ට දුනු සියලු ඥාතිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක ජීවිතයන් සුකේ සූපත් භාවයට පත් කර ගනිත්වා. එයත් නිවනින් සනසේවා කියලා සාදු සිතින් පුණ්‍ය අනුමෝදනා කරන්න. අවසාන වශයෙන් අද සමාජ සංගායනා දේශනා පුරාවටම ආකල්පම යතින් අපි වෙනස් වෙන්න ඕනි කොහොමද කියන කාරණාවයි ඔබට පැහැදිලි කරන්නට යදුනේ ධර්මයත් එක්ක ගලපලා. ඉතින් මේ දේශනාවේ ගොඩාක් කතා කරන්න පුළුවන් තැනක් නෙවෙයි, වෙලාව අනු ඔය ටිකත් අවබෝධ කරගෙන අපි ගොඩනැගමු කියන අදහස දෙමින් ඔබට ආශිර්වාද කරනවා. නිරෝගී සම්පත්තිය ලැබේවා, දීර්ඝායු සම්පත්තිය ලැබේවා. පාසල් යන්න කලින් මේ දේශනාව ශ්‍රවණය කරපු අපේ පින්වත් දරුවන් හැම දෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක භාවයට පත් වේවා. වැඩිහිටියන්ගේ රැකියා කටයුතු ආදී සියල්ල සාර්ථක භාවයට පත් වේවා. අවසානයේ නිවන් දකින්නට මේ පින පාරමිතාවක් වේවා කියන අදහසෙන් සාදු සිතින් පුණ්‍ය අනුමෝදනාව ලබන්න හැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. සමාජ සංගායනා.